ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම එක්ක තීරණාත්මක තරඟ කාන්තා ආසියානු කුසලාන තරඟාවලියෙන් අවසන් පන්දුවට ලකුණු 3ක් ලබා ගන්න තිබුණත් තරඟේ අවසන් පන්දුවට පාකිස්තානය ලබා ගන්නේ ලකුණු 1ක් විතරයි. ඒකත් එක්ක ශ්‍රී ලංකාවට ලකුණු 1ක ජයක් හිමි වුණා. තරඟින් පස්සේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කිව්වේ මෙහෙම කතාවක්. අපි ළඟ සැලසුම් කිහිපයක් තිබුණා. එක සැලසුමක් තමයි පාකිස්තානය වෙනුවෙන් වේගින් පන්දුවට පහර දෙන නීඩා පාලනය කර ගැනීම. මම හිතන්නේ අචිනි ඒ දේ හොඳට කරා. මම හැමතිස්සෙම අපේ පන්දියවන්න විශ්වාස කළා. මොකද අපිට හිටියේ හොඳ අද්දකින් තියෙන පන්දියවන්න ක්‍රීඩිකාව ටිකක්. චමරි ඔය විදිහට කියද්දි පාකිස්තාන ක්‍රීඩිකා නිඩා කියන්නේ පාකිස්තාන කණ්ඩායම අවසන් තරගයට කරන්න හිටපු දේ බැරි වුණා කියලා. අපි අවසන් පන්දුවට ඉස්සෙල්ලා කතා වුණේ කොහොම හරි අන්තිම පන්දුවට ලකුණු 4ක් ගන්න බැරි වුණොත් ලකුණු 2ක් දුවනවා කියලා. හැබැයි ඒ පන්දුවාරය අපිට පහර දෙන්න බැරි වෙන්න අචිනි හොඳටම යව්වා. ගොඩක් වෙලාවට යෝක පන්දු තමයි යොමු කළේ. චමරි කියන්නේ තමන් කණ්ඩායමක් විදිහට ලොකු දේවල් සැලසුම් කරේ නැහැ කියලා. ඇත්තටම අපි කණ්ඩායමක් විදිහට ලොකු දේවල් සැලසුම් කළේ නැහැ. අපිට ඕන උනේ තරගෙන් තරගයට දිනලා ඉස්සරහට යන්න. අපි අවුරුදු 14කින් තමයි ආසියානු කුසලාන අවසන් මහ තරගයකට ඇවිත් තියෙන්නේ. ඉතින් මේ ලැබිලා තියෙන්නේ ගොඩක් හොඳ අවස්ථාවක්. මේ අවස්ථාවේදී අපි අපේ උපරිමය කරලා ආසියානු කුසලානේ ජයග්‍රහණය කරන එක තමයි කණ්ඩායමේ එකම අරමුණ. කොහොම වුණත් තරගේ ඉන්දියා කණ්ඩායම ඉස්සරහින් ඉන්නවා කියලා තමයි චමරි කියන්නේ. අවංකවම කිව්වොත් ඉන්දියා කණ්ඩායම අපිට වඩා ඉස්සරහින් ඉන්නවා. එයාලට ලෝක මට්ටමේ අය ඉන්නවා. හැබැයි ඒ කියලා අපිට පීඩනයක් නැහැ. මොකද දවසේ හොඳට කළොත් අපිට පුළුවන්, අපේ සැලසුම් හරියට වැඩ කළොත් අපිට පුළුවන් මේ පාර ආසියානු කුසලානය දිනා ගන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම්දී සපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.